विश्वविद्यालय जीवित अभिभोग अभिभोग එදා පොලිං බූත් එකට ගිහිල්ලා මේ සේවය කරේ නැත්නම් එදා ඒ දේශපාලන ව්‍යාපාරය කරේ නැත්නම් ජනගෝසා ගියේ නැත්නම් පාදයාත්‍රා කරේ නැත්නම් මිනිස්සුන් වැල් කරේ නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ගේ නිල රුධිරය හින්දා තමයි 1994 ආණ්ඩුවක් අපිට හදන්න පුළුවන්කම ලැබුණේ. ඒ ආණ්ඩුව හදපු හින්දා තමයි එදා ඉඳන් අද වෙනකන් තමුන් ආශ්‍රය ලැබිච්ච හැම ප්‍රතිලාභයක්ම ලැබුණේ. ඒක තනි පුද්ගලයෙක් ගොඩනගපු දෙයක් නෙමෙයි ඒක අවධාරණය කරගන්න ඕනි අපිට තිබ්බා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පක්ෂ බාර දුන්නා වගේම හොඳයි මෛත්‍රී ඔයා මේක කරගෙන යන්න මගෙන් වෙන්න ඕන යුතුයකම් හිතුකම් මම හිතු කරනවා ඔයා කරගෙන යනකොට මොනවා හරි මඟ පෙන්වීම උපදේශයක් වුණා නම් මට කියන්න මගේ ශක්තිය දීලා කියලා මේ දෙන්නා එකතු වෙලා මේ පක්ෂය අරගෙන ගියොත් ඔය අද කෑ ගහන එක්සත් ජාතිපක්ෂයට යටි කල යන්න පුළුවන් වෙයිද මේ යන්න බෑ එහෙමනම් මේ දෙන්නා එකතු වෙලා ඔය යන වැඩපිළිවෙල ගියේ නැත්නම් අදත් අනිත් අයත් එකතු වෙලා ගියොත් මේ පාක්ෂියට අපිට අපේ තරුණයන්ට අනාගතය. ඒ නිසා මම තමුන්නාන්සලාට කියන්නේ අපි පුද්ගල දේශපාලනේ නෙවෙයි ඇත්ත යථාර්ථයේ තේරුම් අරගෙන යන්න ඕන. අපිට මේ තැනට එන්න හයිය දුන්නේ කොතනද? මේ රටේ മന്ത്രി වෙලා ජනාධිපති දක්වා ඉන්න දුන්නේ මොන පක්ෂද? ඒක තේරුම් අරගෙන පක්ෂය රැකගෙන යන්න ඕන. ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔය ප්‍රශ්න විසඳගන්නත් පුළුවන් හොඳින් හිටියොත්. නෑ මට දෙන උදාවෙන්නේ නෙවෙයි. මොකක්ද අන්නවද? අපි මොකද්ද ගමෙන් ගමට කියලා කිව්වේ මොකද්ද අපි? අපි කිව්වේ අපේක්ෂකව අමතක කරන්න ඉස්සලා බුලත් කොලයට ගහන්න ඒ බුලත් කොලයට ගහන එක වැටෙන්නේ මහින්ද රාජපක්ෂට. ඔකනේ අපි කිව්වේ. ඒක වැටෙන්නේ මහින්ද රාජපක්ෂට. මට අකමැත්තක් තිබ්බනම් මට කතර ගහන්න නම්බර 4ට ගහන්න නැතුව බුලත් කොලයට ගහන්න තිබ්බා. ඒ බුලත් කොලයට ගහුවෙත් නෑනේ. 27000ක් දාපු ඡන්ද 19000ට අඩු උනේ බුලත් කොලයට ගහන්න නැතුවනේ. UMB එකට ගහුවෙත් නෑ. කතරට වෙලා හිටියා. ඉතින් මේ කවුද මේ ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ? අපි මේ කොච්චර ආදරේ ආදරේ කියලා කිව්වට අපේ ප්‍රතිඵලය බලන්න. අපි ගමෙන් ගමට ගිහලා කිව්වා මට කැමති නැත්තම් මට ගහන්න එපා. සීබී අමතුමාට කැමති නැත්නම් සීබී අමතුමාට ගහන්න එපා. අපි එහෙම තමයි කිව්වේ. ගමෙන් ගමට ගිහිල්ලා. අපි කිව්වේ ඉස්සලා ගහන්න බුලත් කොලේට ගැහුවම ඒක වැටෙන්නේ මහින්ද රාජපක්ෂට. ඔකද අපි කිව්වේ. හැබැයි දැන් ඒකනේ උනේ නැත්තේ. ඒ 8000 අපිට වැටෙනවා නම් අපි හගුරක් ගෙදා ඉතරක් දිනනද?
මොකද UMP වැඩි උනේ ඡන්ද 800කින් අපි 8000ක් අඩු වුණා ඉතින් ඒ නිසා මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන අද මේ පක්ෂය කඩන්න ඕන කියලා එක එක මතයක් තියෙනවා මේ පක්ෂේ කඩපු හැම වෙලාවෙම අපි අතීතයේ ගන්නමු කඩපු හැම වෙලාවෙම මොකද්ද උනේ එක්සත් ජාතික පක්ෂය දිනපේක උනේ මේ ඉඳ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ ගොඩාක් අර්බුද වලට මේ මුහුණ දෙන බැරි පක්ෂයක් නෙමෙයි 51 අපි මේ ආරම්භ කරු මේ පක්ෂේ 59 වෙද්දී අපේ ඒ නිර්මාතෘතුමාව ඝාතනය කරා හැබැයි මේ පක්ෂය ඉවරුණා පක්ෂය නැති වෙලා ගියාද නැහැ සිරිමාව වණ්ඩාරනාගේ මැතිනේ මේ පක්ෂය අරගෙන දෙසර අගමැතිත් උනා එහෙම වෙලා 77 අපි විශාල පරාජයකට ලක් වුණා හම්නාස් ලැග දන්නෝ ඒකදී ඒ වෙලාවේ එතුමියගේ මේ මේ අපේ සොයි සමත්වා කිව්වා වගේ ප්‍රජා ආයතන නැති වෙනවා නැති වුණාට පස්සේ ආයතන මේ පක්ෂේ විශාල අර්බුදයකට වෙනවා අනුර මේ පක්ෂය කඩාගෙන යනවා චන්ද්‍රිකා විජේ මේ පක්ෂය කඩාගෙන යනවා හැබැයි ගියාට මේ පක්ෂය නැති වුණාද පක්ෂය නැති වුණේ නැහැ ආයතනයේ සියලුම දෙනා පැරදිලා ඇවිල්ලා මේ පක්ෂයට එක්කව වෙනවා ඉතින් ඒ නිසා මේ පක්ෂය කඩපු හැම වෙලාවෙම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති වුණේ නැහැ හැබැයි උනේ අපි එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණේ බන්දේශයක දාලා දෙන්න එක තමයි උනේ දැන් ඔය කියනවා 2020 වෙනකොට මේ දෙකට කැඩලා අපේ පක්ෂ දෙකකින් යනවා කියලා දැන් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම රනිල් ලගමැතිතුමා ඉල්ලනවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එතකොට අපිට අපේ ජනාධිපතිතුමාට ඉල්ලන්න පුළුවන් එතකොට දැන් ඔය කඩන් යන පක්ෂය කවුද ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ ඊටම ජනාධිපතිතුමාට ඉල්ලන්න බෑ ඒ රටේ නීති අනුව ව්‍යවස්ථා අනුව යාට ඉල්ලන්න බෑ එයා දෙසරයක් ඉල්ලලා දෙසරයක් ජනාධිපති වෙලා තුන් පාරක් ඉල්ලන්න බෑනේ ඒ නීතිය වෙනස් කරන්නේ එතකොට කවුද ඉල්ලන්නේ ඔය පක්ෂේ කවුද ඉල්ලන්නේ බැසිල්ල ඉල්ලන්නද බැසිල්ලව තමයි ඉල්ලන්නද කවුද ඡන්දේ දෙන්නේ එතකොට විමල් වීරවංශ ඉල්ලන්නද එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගම්මන්පිලි ඉල්ලන්නද ඒ ඕගොල්ලන් ඉන්නේ ඔක ඉස්සරහින් ඉතින් ඒ නිසා යථාර්ථය තේරුම් ගන්න නායකයෝ යනවා එනවා අලුත් මිනිස්සු එනවා පරණා යනවා පක්ෂේ යනවා ඉදිරියට ඉතින් ඒ නිසා දීප දෙරෙක්ගේ වොමනාවට මම කියන්නේ මේ නිදහස් පක්ෂය කරන්න ඕනේ නැහැ අපි මේ පක්ෂය අපිට ඒ කාලේ හිටපු නායකයෝ අපිට මේ පක්ෂය බාර දුන්නා වගේ අපි අපේ අනාගත පරම්පරාවට මේ පක්ෂය ගෙනියමු ඒක රැකගමු අනිත් එක මම දැන් විශේෂයෙන් කියන්න ඕන තව මොනවා කිව්වත් පොල් ගැහුවත් පොල් කසුර නැගලා හිටියත් තව අවුරුදු 4කට මෙරටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපර වෙනස් කරන්න බෑ ආණ්ඩුව මේ ආණ්ඩුව එතකොට දැන් මෙතන ඉන්න මේ තරුණ තරුණියන්ට හෙට අනිද්දාට පස්සාවක් ගද්දි රැකියාවක් ගද්දි පාරක් කොන්ක්‍රීට් කරද්දි ගමේ පොදු වැඩක් කරද්දි කාගාවට දෙන්න වෙන්නේ තංගල්ල යන්නද ඉතින් මේක තමයි යථාර්ථය අපි මේ ඇත්ත කතා කරන්න බෑ ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි මේ පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට අරන් ගිහිල්ලා අපේ තරුණ පරම්පරාවට මේ පක්ෂය බාර දීලා මෛත්‍රීපාල මහත්තයාත් හැමදාම ඉන්නේ එතුමාත් යන්න වෙන දවසක් එනවා එතකොට අලුත් නායකයෙක් ඊතන්ට ඒකනේ වෙන්න ඕන පක්ෂයක් එහෙම යන්නේ ඉතින් ඒක නිසා දැන් එක්සත් ජාතික පක්ෂය ඉරුම නාගි කිදිනේ ගාතනේ වුණා දෙල්ටිටි එකේ ඒ වුණා කියලා පක්ෂය අද විනාශලා නැහැ ඒක තමයි වෙන්න ඕනේ ඉතින් ඒක නිසා මම අවසරයෙන් කියන්නේ මේ තරුණ තරුණියෝගෙන් අපි එකතු වෙලා මේ පක්ෂය රැකගෙන අපේ අනාගත පරම්පරාවට මේ පක්ෂය බාර දෙමු